වුරුදුද දෙදහස් පන්සිියකට වැඩි කාලයක් ජාතක බහනක භික්‍ෂූන් පටන්ගත්ත සද්ධරම දේශනාව අදත් පවතින්නේ සම්ප්‍රදායක් විදිහට. ඉසල්ලාම සාදු කියන්න පින් නොතුන කියලා. පින් නොතුන්ට කියනවා සද්ධරමය අසන්නට සූදානම් වෙන්න කියලා. එයට වස්සේ පිම්නොතුන්න අන්දනවා ස්ොරි. වැරදුනා. අන්දරනවනේ පිිතුන්ට කියනවා මේ ශ්‍රද්ධහා බුහුද්ධී සම්පන්න ඔබ කියල කිව්ව හම පින්වතු ඇන් දෙෙනවා අයයි කියවුණ නැ පින්වතුන් බණහන්ට සූදානම් වෙනවා ඒ සූදානම් වෙද්දී පංචසීලේ සමාධම් වෙලා තමයි ඉසල්ලාම ධර්ම දේශනා ආරම්භ කරන්නේ හැබැයි මේ වැඩ සටහන පොයට පවත්වන්නේ බණ කයිුවාරුවක් බණ කියන්නේ බණනවා කියනවා කතා කරනවා කතා කරනවා කයිවාරු තමයි එනිසා බණ කයිවාරු කියන්නේ බණ කියන ආගමික වචනයක් හොරකං කරලා කියන ධර්ම දේශනාවක් නෙවෙයි බන කියන නිරුක්ති අරගෙන කතා කරන්න පටන්ගන්නවා, ඒක බණ කයිවාරුවක්. බණ කයිවාරු ගහන්න ගියයොත්ත එක්. එනිසා මං අද ධර්මදේශනාව පටන් ගඩ ඉස්සල්, කයිවරු පටන්ගඩ ඉසල්ලා කයිය ගහන්න මමහිද මව අහගින්න මේ දායක සභහාව. මම මුලින්ම සම්බන්ධ කරගන්නවා. මා මුලින් කියන වචන පේලිය මා සමඟ පිළිවෙරින් කියලා, අපි ධර්මදේශනාව පටන්ගම කියල. ම් අ පන්සිිල් තරම්ම මේයක හුරුයි මෙත්මල් පිබිදේවා සිත්තුල මෙත්මල් පිබිදේවා. හොඳයි මාසමඟ අරම්භ කරන්න කියන්න. මෙත්මල් පිබිදේවා සිත්තුල් මෙත්මල් පිබිදේවා කරුණගුණදේවා සිත්තුල් කරුමේහමුවේ සොරිකි. දැ කියෙන ඔය සන්න ඔහොමයි මචම් බණ කියන්න ගියත් සින්දුව කියන්න්න ගියාත් උගන්න්නන් ගියත් ෝක කොහි ප්‍රද්ජික ඉදන්න. ඕකගේ ජාන කලා වෙලා බුද්ධහගමනැතුන් බුදු හාමුදුරුවනතුම් බුද්ධගමට ගන්නතු ලෝදයක් කියන්න කියලා කියන. මිටෝන ඇත්තම කාරණාව තමයි. අපි දූපතක් විදිහට අවුරුත් දෙදහස් පන්සියක් තිසේ බුදුදහමත් එක් කතුන් ඒගෙනපු සංස්කෘතියක්ත් එක් කතුන් ඒ වැඩිවර්ධනී වෙච්ච. ආර්ය භාෂාත් එක් කතුන් අපිට මහා සංස්කෘතියක් තිබු නැතිහිඳ ලංකාවේ. අපි ඉන්දියානු මහදවීපේ ඒ මහා සංස්කෘතියේ උපසංස්කෘතියක් වෙච්ච නිසා අපිට භහෂාව ආගම සංස්කෘතිය ටිකක් සම්බන්ධයි. ධර්මදේශනාවක් නෙවෙයි නවකතාවක් කෙටිකතාවක් කවියක් ලියන්නට ගියත්. ජළුවෙක්ක එක කතා කරන්නට ගියත් කරුමේ පින්සිීද්ද වෙනවා. තැංකිවකිවොම් අධ වගේ නිකම්. ප ැකවලිින් එහා ට එකක් කියන්න ඔන්නාව. සිද් වෙනවා දේවල් තේරුම් ගන්නඩ බැරිවුනාම කරුමි සංසාරය වගේ වචනතිකක්දාගන්න නැතුම් අපිට සාහිත්‍යකෘතියක් කවියක් කතාවක්කත් ලියගන්නට බැහැ. ඒනිසා අද පොසන් පොය දවස එක පැත්තකින් අද දිනයක් පශසෙන් ගත්තො දෙදහස් විසි දෙක වසර මන්ගරන ලංකා ඉතිහාසේ පුරවැසි අරගල සම්බන්ධව සකේ තාත්ම කවරුද කිය. ජනි වාසි දෙදහස් විසි දෙකේ ජුනිමාසේ දා හතර වන අගහරවාද ඒම නැත්තන් පොසොන් පොය දවස පොසුන් පෝය කිවගව මතක් වෙන්නේ අපිටමේදු හාමුදුරු මේදු හාමුදුරුවෝ කියන්නේ මහින්ද හාමුදුරුව මහින්දගෙනම මහේන්ද්‍ර එකන්නේ පොසොන් එක්ක මහේන්ද්‍ර මතක්ගෙනවාහි මහින්ද මහේද්‍ර මහේන්ද්‍ර කාග පුතාද අශෝකගේ පුතා අශෝක කියන්නේ ාරක්කා නැත් කර ෆිල්ම්ක්කාව ශෝක කියල එචේ තේ කතාව තමයි තියන්නේ. අසෝක අධිරාජය කතාව පයි ශික්්ත පතති ති න නම සසාජදය නැ ති න අටේ පන්ති හාස පොතිෙතින බද්ගාම තින. අසෝකගේ පුතාතමයි එතකොට ඔය මහෙද්‍ර මටාද පෝයදවසේ ලංකාවටා පූ ලංකාවට බලපෑම් කරපු මහෙන්ද්‍රල තුන් දෙනෙක් මතක් වෙනවා. එකකනෙක් මහෙන්ද්‍ර පේසි මහෙද්‍ර රාජ පක්ෂ. ඒ මහහිද මයි මහින්ද එයා මිහිද. මහින්ද රාජපක්ෂ මහේන්ද්‍ර රාජපක්ෂ එක මහින්ද කෙනෙක් මතක් වෙනවා එක්කෙනයි. බඩවතක් වෙන දෙවැනි මහින්ද තමයි දෙවල් ලෝකයුද්ධට පෙර හිට්ලර්ගේ ව්‍යාපෘති අරගේ ලංකාවටආවා යයිම විශවාස කරන ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුවෝ එය එස් මහින්ද හාමුදුරුවෝ නැත්තන් සීකම් මහින්ද තිබිටි එඒත් මහින්ද ඊට කලින් මට මතක් වෙන්නේ ඔය දැම්මං කිව්ව අසෝකගේ පුතා මහහින් හෙවත් මහින්ද මටද මහිද තුන්දෙක් මතක්කෙනවා මහින්දල තුන්දෙන තමයි. අසෝකද රාජ්‍යාගේ පුතා මෙහිදු මහින්ද ටිවද්ජාතිකෙස් මහින්ද දෙන්නයි දෙන්නම ලංකාවෙ දෙන්නෙක් නෙවෙයි දෙන්නම ලංකාවට ආපු දෙන්නේෙක්. මහින්ද හම්බන් තොට මහින්ද මැදබොල්න හි මහින්ද රාජ පක්ෂ මෙන මේ මහින්දල තුන්දෙන මට මක්කෙන. උදේඔය ඉන්නගවම මට මේ මහින්දලා තුන් දෙෙනගේ ආගම් ජාති මේ මේ දේශ්පාලනි කාරණ සම්බන්ධුනාම මම මම දන්න විදිහට මට වැට එනෙ විදිහට කයිවාරුවට සුදුසු විදිහට විතරක් මං පොඩි නෝට්ට එකක්දා ගත්තා. මගේ මේ නිමිත්ත විෂය කරගෙන එවනත් මේ නි්‍යශ්තියේ විෂය කරගෙන මේ කහන් ඉන්න අය පරමාණ බෝම් බැහදුවට ට කරඩ දෙයක් නෑ. ම නි්‍යශටියයේ කිවවාම පොෝටෝන ඉලෙක්ට්‍රෝ ෙමේ කරලා. හැ රශීමාවක බෝම පිරිවට මට කරඩ දෙයක් නෑ. මන් දන්න පුංචියා දහස කෙනෙත් තිල්ල බිතරක් මංගේලිට දානවා මේක ඉතිහාස ඔයන්න මේ නම ඉතිහාස සංඛ්‍යාලය කන වැරදී ඔය ධර්ම දේශන අතන වේ සිදධුවනේ ආදී වශයෙන් ඔබ හිතනදී ඔබට කියන්න පුළහන් ඒ අවසරේ තියාගෙන ම පටන්ගන්නවා මෙහෙම අශෝකදිරාජ්‍ය අශෝකධරාජාගේ තාත්තා බිදුුසාර මරදගන්න දෙ පරකුල් කලපු බිබිසාර නෙවෙයි ය අ කැපස්සගේ ද විහිලු කරන බිම්බිසාර වැල්ලිරීල පාපාට ගලි ගුි ිසාර ෙවෙයිය මෙයාත් බිින්දුසාර බිදුසාර. විශේෂ අශෝකගේ තාත්තා බිදුසාරගේ මෞරිය කැල්ල කිය වෙන්නේ. එතකොට බිදුසාරගේ තාත්තා චන්ද ගුප්ත මෞය මෞර්රය වංශිකයෝ. මරවංකගේ කොඩියඉන්න මෝරෙක් වැල්ලට සම්බන්ධ ඇති. එතකොට චන්ද්‍රගුප්ත මෞුරේගේ පුතා බිදුුසාරග පුතා අශෝක එකන අපි අසෝක කියන්නේ ධර්මහශෝක ලංකාවට දුවයි පුතයි දෙන්නම අතේ බුදු දහමේපු අපේ හිතේශීවන්ත රටක හිටපු බෞද්ධ අධිරාජ්‍යා කියන්නේ චණ්ඩා ශෝක වුුණ කියන්නේ ආන්ගේ අශෝක මෙන්න මේ අසෝකට දරුවෝ දෙන්නේ හිටියා මේ ඔය සිංහලයගේ ඉන්දියන් කාරයන්ගේම ජාතක කියද පැටිලිනවා මොකද ගෑනු හතරයි පහයි ගෑනුන්ට දරුව තුනන්යි හරයි ඒයටවස දුවෝ කසා දෙනවා දරුවන්ම් මරනවා තාත්තවරවා මෙම පැටලිඩි ගොඩයින්නේ ඒසා නෑදෑකන් කියන්න ගියම් පරිසං වෙන්ඩ. එකන්නේ අශෝකගේ නෑදෑම් කන් කියන්න කියම් ම පරිසං වෙඩ ෝනි වම හිදරජ පක්ේ ෑද ම් කියන් ම පරි ොකද නෑදයක්කංගල තියෙනවා අර ම අත්ත එක ුදියග මාර ප්‍රශ්න ගොත්ති න. ඒ ම්ම ට කියාදදි මේ කියන්නේ දහම් පාසල් පොතේ සයිසකේවා. අශෝකගේ තාත්තා බිදුුසාාරෙ තාත්තා චන්ඩගුප්ත මවරය අශෝකට දරුව දෙන්නයි. එකනෙක් සංගමිත්‍රාදතයි සගමිත්තා සගමිත්තෙරනි සිරිලක ගෙන ආදා. නටන්නේ බෝමුල අන්නයා සංගමිත්තා එතු එයාට කියනවා එ තමයි බෝධිය ගෙනාවේ චත්්‍රයගෙනාවේ. අරයා මෙිහිද ඒ අයිය මහෙන්ද්‍ර මහහිද තමයි ිහිද වෙන්නේ එතකොට අශෝකට දරුව දෙන්නයි එක දරුවක්හි ඔගුල මිහිදදු හමුදුරුව කියන්නේ මහෙද්‍ර අනිත් එක්ෙනා සංගමිත්තා. මෙන්න මේ දරුවෝ දෙන්නගේ අම්මා දේවි එ අශෝකගේක් බිරිදක්. යදේවි දේවි කියන්නේ බෞද්ධ ස්ත්‍රියයක්. අසෝක අධරාජ්‍යයා බෞද්ධක් කෙනෙක් නෙවෙයි අසෝක මැරෙනකං මරාසන්න මොහොතෙත් කියවෙන්නේ අභ්‍යාන්තරකව දැඩි හින්දු භක්තිකය කියලා. අභිදනව ලංකාවේ අ්‍යන්තරකව දැඩි ස්ලාම් භක්තිකෝ. අභ්‍යන්තරකව දැඩී කතෝලික භක්තිකයෝ. අභ්‍යන්තරව දැඩී කුලවාදියෝ. අ්‍යන්තරව දැඩි ස්ලාම්වාදීහු. ව්‍යාජ විදිහයට බෞද්ධ වෙස්ථ වරගෙනඉන්නේ නිකම කොත්තේ බෞද්ධයන්ට වඩා හරි ආසයන ලංකාවේ දහම් පාසල් සහ පන්සල්වලති යන්න අරමගේ මිත්‍රයා එසේ මරික්ක සිරසෙ හිටියේ අනේ වගේ. ඒ වගේ අපි කියම් බලන්න සමහර ගායක ගායිකව ද යිඩුවට ජය කොඩි දෙදක්ක හ මට හිතනවා කාටත්වඩ බෞද්ධයි කිය ම ්දත් එක තරහට කියෙන නව සුදු ඇඳගෙන මල් අරගෙන හරි බෞද්ධයි ගංගාරාමේටි ගිහිල්ලා මක ද්ධර් හන්දරුවන්ගේ දර්ම හලා හැබයිඉතින් තමන්ගේ ප්‍රක්ටිස් එක මසික් වල පල්ලිය කියන එක සාමම කතෝලික කියනෙ කියන්නේ මදයි බයම නෙවෙයි ඒ හැටි මාම කියන්නේ අසෝකදරාජ්‍යාත් මතුපිටින් බෞද්ධයි. ප්‍රචාරණවාදී හැබයි අභ්‍යන්තරෙක්කවයා හිදු එක්ෙනෙක්. යගේ බිරිඳ ද දේවී බෞද්ධයි. එෙදර දවවිගේ දරුව දෙන්න තමයි මහන් රයි සඟමිත්යි. මේ කතාව කියා දොන්න මේ ටික හොයලා බලන්න. පුතා මහෙන්ද්‍ර සා සංගමිත්තා දෙන්නා පස පසකින් තබනවා මේ පවුල තුළි. දැ කවුරුවාර්ය හයි සන්නා කියන්න බොරු ජාත කතා කියවල බල. අගබිසවගේ දරුවෝ පසකින් තැබෙනවා ඊළඟ බිසෝරුන්ට දරුව මුණම්. සමාර විසෝරු ෙක් කරනකොට මයි හන්නේ රජුරුවෝ ඔයාට මොනව දනී කියලා. බිසෝ කියනවා ඇතකොට රජුරූ ෆෝර්ම් වෙල ඉන්න බිසෝ කියනවා දරුවල් ලොකුණම කියන්න. ලොකුණම කියනවා මංහර ඉල්ලව අරවදය කර ඉද්දි පුතාර් දෙෙන්ඩිබෙරිදි රජකම කිය එ ස්භහපය. එනිසා අර දේවිකි දරුව දෙන්නා මේදු හම්දුරුවයි සංඟමිත්තයි කියන දෙන්න මහෙදරැයි සංග මිත්‍රයි දෙන්න පසෙකින් තැබෙනවා හේතුව ඔබ දන්න කවරුව ක කිය හිඳදු බි දක්න්න ඔට. කවුරවකි අනිත එක්කෙන පත්මාවති මෙ දෙන්නම හින්දු එතකට හින්දු ආගමික අශෝකට බිරි දැවුරු දෙකින් ව හින්දු එනිසා දේවියත් දේවකි දරුවන් දෙන්න පසෙකින් තබනවා හේතුව අශෝකගෙන් පස්සේ මවුලි මංගල්ලිය පවත්වලා ඔටනු පළඳන්න බෑ මහෙදරට ඇගේ අම්ම බෞද්ධ. එඒනිසා පදමාවතීග දරුව එයාට වාසකම දිනවා. එයා කුනාාල මෞර්රය ඉතිහාස කොතනකොත්ක වෙනවද මහෙන්ද්‍ර මෞර්රිය කියලා දේවිග දරුවෝ හැබැයි කුුණාල මෞර්රය ඒ පත්මාවතයී. පත්මාතය කියයන කවු්ද ඔබට තේරණ භාාවෙන් කිවෝත්තේ මසෝකගේ ඉෂ්පා වීල්ි දෙවෙනි ගෑන නිලක් තේර නැත් ගම කෙන හර ෑන වා අති්‍යයාගන්ක ොගෑ දරුවට ය ති. අනිත් එක්ක වා තිවාල කුුණල පදමාවති. පසෙකින් තැබූ දෙන්නා තමන්ගේ අරවුණු සඳහා ලංකාවටි වදදී මතක තියාගන්න තිවාලලා කුණලලා අනි පැත්තිම්මාආගදී රාජ්‍යත්වයට පත්වෙනවා හින්දු අගමත් ඉතිහාස කොටසක්. මට ඒක කොටසි තහවුරු කරන්න ඕනකම තියෙන්නේ අශෝකගේ බිරිඳ බෞද්ධ දේවය දාවඋපන් මිහිදු මහින්දෙහෙවත් මහෙන්ද්‍රට මවුර්රය කියන එක දුන්නේ නෑ කියන එක. මෞුරය දුන්නේ හින්දු දේවියන්ගේ දරුවන්ට. දැන් මොකද මේ මගද දේශය කියලා කියන්න. මේක ඉන්දයාවෙ තිබුණු විශාල අධිරාජ්‍යයක් මගදේශය විශාලත්වේ නිසා වටේ තිවිිච්ච පොඩිපොඩි කොලී. අ ඇමෙරිකාවේ පස්සෙ කාලි කොළනිය එකතුනාවාගේ, මගදශවටි විශාල කොලනනි ප්‍රමාණයක් එකතු වෙලා තිබුණා. ඉස්සර කියවෙනි මේකේ අගනගරේ පාටලී පුත්‍ර කියලා. පාටලී පුත්‍ර අදකැන පැටනා මගත්දේශයේ අගනගරය. දෙැමන් මේ මොකක්ද කියන්නහ දන ම කියන්නහා දන්නේ. මට මේමගේම පොසුන් පොයේ දවසකට පස්සේ සාකච්ඡාවදී මුණගැහිච්ච බර්ථමාන් ග්‍රමාක්තයේ රනිල් වික්‍රමසිංහ කිවවා. ලංකාවට ආපුූ පලවෙනි ආකවැනිකයා මේද හමුදුරුව කියලා. වෙනවි දෙේකටේ සාකච්ඡා ඇතුළක කියවනේ මේ කාලා බීලා හිතපු ස්වදේශීය ජාතියකට දු දුක කියන කොන්සෙප්ටක ගෙනාවේ මේද හමුදුරුව කියලා. මම එකමට පෙර රනි අගමතින්ට පෙර මගේ YouTubeු සාකච්ඡක් කියලා තියවා. ම මේ වැඩසරහනය අගවේ YouTubeු සාකච්චාව අමුණනවා. ති මගේකද හවරු කරන්න හදනු මංගේක ොයගෙන ගියවාගේ දහස එතැදිමට කියන්න වෙන්නේ. හරියට ඔය ඉන්දියානු ඉතිහාසය විශෂෙන් අසිරිමත් ඉන්දදියාාවගේ පොත් කියවත් අපිට හබෙනවා කෙනෙකු චාණ්‍යයක්ක කියලා. එදර පාලි සංස්කෘත සහ මාතරූ භහෂාවලයාවා අපිට හබවෙන්නේ එමනත්න් අසිරිමත් ඉන්දයාවාගේ පොත්තුලයා අපට හබවෙන්නේ චාන්‍යයක් කියලා. තකොටගඟන් අපිට නහුරී වගේ. මොකද පෙරදිගයි වගේ චා්‍යයක් ඒම නැත්තං අරම අපරදිග පඩිවරයක් ගෙනමක් නෙවෙයිවාගේ කීවෙනවා චා්‍යයක්ය. ප්‍රාචීන පණිතයෙක් වයිනවා චානයක්ය. අපරදගයිනම් ප්‍රතිචයන පන්්ිතයවායි එකක් කියීවනවා. හැබැ යනිසා රනිල්වාගේක් කෙනෙක් චානයක්ක කියන්නේ කවු්ටිල්ිය කියලා. චානයක්ය කියන්නේ කව්ටිල්ිය තමයි. දෙන්නමක්ෙනෙක්. කටිල්ිය අර්ථ ශාස්ත්‍රය ඒක තමයි යුදවදින්නාව ක්‍රමෝපායන් තිස් දෙකක් පිළිබඳව පළවෙනි යුධමය සිද්ධහන්ත කෘතිය වශයෙන් සමහරු හඳුන් වොනො. ලෝකේ ආර්ථිකය හැුරීම සම්බන්ධයෙන් තියන මූලධර්ම බොහෝ බටහිර ආර්ථවිද්‍යා්චන්ට පෙර කිව්වේ චානයයක් එවත් කව්ටැල්ලි කෙල විවාස කරනවා. එනිසා ඉන්දයානෝ විශ්වාස කරනවා. අශෝක තාත් බින්දු සාරටත්. බිදුුසාරගෙ තාත්තා චන්දගුප්ත මෞුරයටත් දෙන්නටම යුධ උපදේශ ආර්ථක උපද සාමාජ්‍ය උපදේශ දුන්නේ මේ චානයක් ඒෙවත් කවු්ටැල්ිය කියලා ඒ විතරත් නෙවෙයි. සීයාටත් තාත්තාටත් කමටහන් දීපුූ චාන්‍යයක්ය කවටිල්ිය අපි මේ කියන අශෝකටත් කමටහන් දුන්නා කියලා විශ්වාසයක් තින. මෙ එකකර කාලාන්තරයක් කහදාගන්නඩ වනන්දා ඉන්දියානෝ විවාසකරම ජනප ප්‍රවාධ වල කව්ටිල්ලේ චානයක්ය අවුරුදු එකසි අතක් විතර ජීවත් වනා කෙළ ශවාසකුත් තියෙනු. ඒතමයි චාන්‍යයක්ය ඒවාගේ චාන්‍යයක් ඇතරු පණඩුරු විශා ප්‍රමාණයක් ඔය අසෝ අධරාජයට තීතිය කර කිය. චානයක්ක හෙවත් මේ කවු්ටෙල්ලයගේ උපදෙස් නිසා කිසිම දවසක මාගද අධිරාජ්‍යය පටලි පුත්්‍රරගණ කරය කරගෙන හිටපු චන්ද්‍රගුප්ත මෞරයවත් බිදුු සාරවත් කාලිගයට ගහන්නේ කාලිින්ග ඇත්තක යුද්ධ කරන්නේ කාලිංග ඇත්ත එක ආක්‍රමණය කරන්නේ එ උපදේශය කව්ටිල්ලකි චන්නයක්යකි ය උපදේශය කිසිම හේතුවක් නිසා මගදය කාලිංගය ආක්‍රමණය නොළ යුතු ආක්‍රමණය කරන්න. ඊට කලින් එයා කියනවා එකද හේතුව තමයි සම බලයන් දෙෙක් හැප්ෙන්්ිපාකීණක සම බලයන් දෙකක් හැප්ුණාම ඩමේජක හොයන්ඩුව.නිකන් වඩා හොඳින් වටහ ග්ඩ න්නන් අපට මේ වෙලාවිදී රුසියාවයි ඇමෙරිකාවයි සටන් කළොත් එහෙම පෘතිවයක් ඉතිරුවෙන එකක් නේ පෘතියක්ක් තිරුව මේ පලටක නැතිවන්න පුුව සම බලයන් දෙකක් දහ ගන්න හොදනැ කියල කියනම්. එනිසා ඔය චානයයක් ේතම කියව හිටගෙන ඉඩ කියනෙ එක ඒහින් න්න තැත් කරෙන ඉන්නක හෙල්ලෙන්න්ඩපා කියනක තියෙන බලය තියන් ඉන්න කිය චායක කියන්නේ ඒ තර කේ තියෙන අනතුර ඇඟැබීමක් එකැනේ බිදුසාරටත් චන්ඩුගුප්ත මවුරයට කියලා තිබුණා චාන්‍යයක්ය කාලිින්ගට ගහන් දෙපා ගැහෝොත් කලෙවෙනවා එක ගැහුත් කෙලවෙනවා කිය කියලා තිබනා. මේ නිසා තාත්තත් පුතත් දෙන්නම මාගදේ පාටලි පු්‍ර නගර මුල් කරගෙන අධරාජ්‍ය පාලනය කරගෙන හිටිය අත කවදාවත් කාලුම්ගේට ගහන්න ගියනෑ. සියත් තාත්තත් මර්මට පස්සේ කඩුසරඹ පමණක් දත් හරිට කිවොත් එහෙම ඇරීනාවයි අගෝරාවයි වගේ. අගෝරාවේ සංවාදයේ තිබනේ ඇරිනාවේ කඩුසට්න තිබනේ ග්‍රීසි එතුර අගෝරාවේ සංවාදයට තමයි ඇරිස්තෝටල්ලා පලේටෝල එන්ඩ කියල කිවේ ඒ සංවාදයට එන්ඩ කියල කිවේ ඇරිීනාව අත ඇරලා හැවැයි බින්දුසාරග පුතා කව්ටල්ලි කියනෙ කහපු නැති පුතා අශෝක වඩා ප්‍රිය කරේ අර සංවාදයටනය වෙයි ඇරිනාවට. ගෝත්‍රික සටන්කරුවෙක් වෙනුව දෙගෙන කිවොත් එහෙම ප්‍රන්සේ යුදීති හසය කියවලා තියෙනවා නන් එහෙම නැපෝලියන සටන නැපොලීන හා උ සමහත එකෙක් නෙවෙයි නැපොලියෙන් සටන තිෙනකොට තරමක කොට එක් කෙනෙක් ඌ අසිපතරගෙන එකොට අ මාධ්‍යීපික හමුදාවක දාහකාවන් ඔවු සැනින් පෙතිග හලදානවා කියලා ති දක්ෂයි. අශෝක ඒවාගේ කඩු සටන් ශිල්පියෙක්. එනිසා රශෝකට තියනවම විරුදධා වලිය. චත්‍රපති අශෝක. චත්‍රප්‍රති අශෝක හරිටර මනම කුමාරයට තිබුණනේ දනුද්දර චුල්ල ධනුද්දර දුනු සටන් ශිල්පියා. ජපානනි තිබ්බනේ අර කඩු වැරඟෙනයට රසමොන්වල තියෙන්නේ ඒ කඩු සටන් ශිල්පේ නියමුූ එක් කාලයට සමකාලී නයි චත්‍රපති අශෝක කිසිම හේතුවක් නිසා කඩු අතාරින්නේ නැති සටන අතාරන්නේ නැති දහස් ගානක් කාවන් පෙති ගසාගෙන ජවයක්වාගේ හුළගක්වාගේ ගින්නක්වාගේ සටන් කරන්න පුළු හන් අශෝක කෙනෙක් එඒ ඔහොට අගෝරාව ධර්ම සංවති ිච්චෙක් කෙනෙක් නෙවෙයි ඇරිනේ සට ශිල්පත්තක් හිටි කෙනෙ වරදගන්නෙපා මෙයා ග්‍රීසිට ග කියා කියලෙ හොදී එනිසා මේ සීටත් බැරිවෙච්ච තාත්තරත් බැරිවෙච්ච ඉන්ද තනි ඉන්දියාවේ හීනය තනි යායක හීනය අදත්තයන් ඉන්දියාවට එදත්වන ඉන්දියාවට තනි යායක හීනය ඒ යාය අයිනෙ තියෙන අ අමුඩට වැරදිල වැච් බින්දුවත් තමයි ංකාව කියල නමත් දාර තියෙ යායක තියන්නේ චීන තින මෙම යායක් එය සේද මාවතදගේ කෙළමින් ඉන්න ලෝක වටීම. තනි යායක චීනයක්. ඇමිරිකාටත් න සුපිරියල් බලයක් පිළිබඳව හිනයක්. රෘසියාම සමානුව සමුහන්ඩුවට ඇත් තිබුණා රතුපාට තනි යායක් ලෝකයේ පිළිබඳව හීනයක්. අධිරාජවාදීන්ගේ හීනඒට භහර්තය නමත් තිබුණා අකණ්ඩ බාරත් සප්නය සපනය හීන. කණ්ඩ හරත් හැමත් තැනම කණ්ඩනය නොවිච්ච අවිච්චින්න නොකැඩී නොනැසී පවතින භාරතයක් පිළිබඳව හනයක් තිබුණා චත්‍රපති අසෝකට ඕන වුුණා ඒක ශක්ෂාත් කරදන්න. ඒ නිසා චත්‍රපති අසෝක කඩුවට අධිපතියා කාලින්ගයට ගහනු සිය ගැහිවත් න තාත ගැහිවවෙත්න අසෝක දහනවා කාලිගයට කියනවා සාමානෙන් ගනිිච කියල මු බලක්ෂ පාක් ලක්ෂහයක් ලක්ෂ හයක විතර හමුදාවක් ගියා කියලා අශෝකත්ෙක්ක කාලිගයට ගහන් ඉතාම තිවුණු ලේ හැලෙන කාලින්ගගේ බ්ලඩ් බාත්‍යකක්වෙච්ච තිවුණු යුද්ධකින් පස්සේ යුද්ධ යග්‍රහණය කලායයි හිතපු දවසෙ රෑ අශෝකර නින්ද යන්නේ අශෝක බයි වෙනවා චාණයක්ය හෙවත් කවුටිල්ලි කිව් එක ශක්ෂත්වනෝ අදදකීමෙන් ශක්ෂත්්‍ය වන ප්‍රක්ටිකල් ශක්ෂත්්‍ය වන ශක්ෂත් වෙන්නේ අශෝකහනව එක වෙලාවකදී අපේ හමුදාව කියක පනස්දහස කමුදාවක් තියල යන්නේ අධිරාජා රක්ෂාව සඳහා පනලක් සනස්ධහක්කවිතරගෙන ච කියල කියන්නේ. කොච්චිතර ඉන්වාද කියලා. මට පේඩ ලොකු සේනාවක් නෑ කියලා. තොරොතුර හම්බෙනවා පනත්දහසක් විතර තම ඉන්න කියලා. ඉන්නේ පනස්දාහයි අතන අධිරාජරකට පනත්දදාහි ලක්ෂයක් දත්ත ලක්ෂ පහක් විතර යුද්ධෙන් බිලිදීලා කාලින්ගේ ඇතුළි. හරියට ඇමෙරිකාව පටි හදලා විය්නමට ගැහුව කියලා චඩිපාත් දැමට වියට්නාමි ඇතුළේ කීතු කීතුවෙල මැරිච්චලේ හලපු ඇමෙරිකානුන්ගේ සංඛ්‍යාව ී ව්‍ය්නාමය කියන්නේ අසංකයගේ ලෙච්චර ගැහුව කියලා ගියන්න. ඇබ අපිට සිනමාවෙන් වංශකතාවලින් ඇමෙරිකාව හැදුවේ ඇමෙරිකාව ගැහුව කියලා. අපිට වංශකතාාවල හදලා තියෙන්නේ. වංශකතතාලය වෙන්නේ මහාවංසලේ වෙෙන් අධරාජීන් එක කාලින්ගෙ ලිය වෙන්න ඒකල වනේ මාගදිින් මාගදල් ලිය වෙනකොට කියවෙන්නේ අසෝකගේ ජයග්‍රහණය අසෝක ජයග්‍රහණ ල පැට කියවෙන්නේ හරියටනකං උතුර යුද්ධ ගැන දකුණේ සිනවකෘතිය ද මහාංශ ද රූප නිවුස්ක කිය අදී ෙතර යුදධජයග්‍රහණය කියවන් කියවෙන්නේ මේ මහාවංශය ලිය වෙන්නේ මහයකාගේ පැත්ති මහවුන්ගේ පැත්ති බලය ගත්තය වුන්ගේ පැත්තින් ඉතිහාස ලී වෙන්න එහෙම එනිසා මාගදයට පක්ෂපාති ඉතිහාසයක් ලී වෙන්නේ ඇැබයි අසකරත හරනවා යිදාරෑ අම්බානක කාල කියලා ජෑග්‍රහණය ගත්තට. එනිසා එයාට කෙලවෙනවා ඒට හේතුව චාණය කියලා තිබුණක් එය විශ්වාස කරේ නෑ මෙ චානයක්ය කියලා තිබ්බික. චාණයක්ය කියලා තිබනට ඉතිහස්දන් දැනගෙන හිටියා කාලින්ගේ ඉන්නේ ස්වෙේච්චා හමුදාවක් කලය ටිබට තිටීම ස්වේච්චාහමුදක් ස්වේච්චා හමුදාව තාත්තත් සටනේ පුතත් සටනේ අම්මත් යනවා ආචිත් යනවා වට්නාම එහෙම කරා. සමර ඇමෙරිකන් සොල්දාදූගිය ලොකු පාලම් බිම දැම් මේ ළම සොල්දාදුව දෙන්නෙක් එගලන්ට සොල්දාදුව කියන්න පාහුවවා එලො ළමයි දෙන්නෙක් වියට්නම ස්වෙච්ච මුදක්. මේ වෙලා වේ අපේ රටේ වුනත් ආණ්ඩු උත්සාහ කරනවනේ මේ කෞුද බම්ම අර්ගලය කරන්නේ පෙරොට්ටෝද. නේබං ජෙපපොද නේං ජෙපොත් පොඩ්ඩ ඉන්න පෙටොත් පොඩ්ඩ යින්නේ පුරුවේෂරගල හෙන ොකයිනේ අණ්ඩුට හොයාගඩව කවුද කියලා. පුර වැසියෝ උ ජෙපොත් නෙවේ පෙරටොත් නෙවී. සාමාන්‍යමි නිස්සු. කාලින්ගේ ස්වේච්චා හමුදාවගේ වෙෙන්ද කියල මගේ යෝජනාව. ස්වේච්ච හමුදාවක්. එනිසා යොද්ධහය කැඳැවොත් දේශ සීමාවටරගල වුනොත් මනුපුරාදක්වා සටන් කරනවා ස්ේච්ච හමුදාාව වැට පඩි වඩ ඔන්න හැබැයි අධිරාජ්‍යයක් නඩත්තු කරේ මාගදේ කුලි හමු කලි හේවායු. අර මැරුන් කැඇව කුලි හේවායෝ ලක්ෂ පහක්විතර. එන් සර මාත්‍රභූහමි ෘසිල් කෙන මාතෘූ හමුදාවන රතු හමුදාාවන මාතෘභූමි හමුදාව රතු හමුදාව හරි ස්වේච්චාවෙන් හිටපු කාලෙන්ගේ මිනිසුන්ගේ ප්‍රහාරයෙන් මාගදයට දැවන්ත ප්‍රහාරයක් කෙනවා ඒක වුවහන්ඩ ඕනි දැන් අශෝකට හේතුව කාලිංගෙන් කෑව කියලා රංචු නොත් එහෙම ඉන්න දැන් ලක්ෂය කියලා රංචු නොත්තෙහෙම අ ඇදගෙන හිටපු කොලනී තියෙන්නේ උන් එකා එකා ගැලවෙනවා. ඊට වස්නනිකන් යට වෙලාහිට විුක්්‍රනෙන් රුසියාව ගහනවාගේ ගනවා. දැම එකින් වැරදි දහසක් ගන්න දෙපා උතුරත් එක්ක අවුරෘත්තියක් කරගලය කරාම. ඇත්තටම යුද්ධය රාජ්‍ය හමුදාව ජයග්‍රහණය කරවන්. හැබයි ඩැමේන ඩම දෙපැත්තරම ඩමේජන ඉනිසා කාලිංගයි මාගදය කරපු යුද්ධෙන් මාගදේ තම ජයග්‍රධානය කරන. අශෝකදරා ජයතම යගධානය කරන. එක ඇත්ත හැබැයි අම්බානක ඩැමේජ් කියනක බං කිව කෙරුුණ කියන කියන්න. කාලින්ගේ පරාජය වනා කියන කියන කාලින්ගේ පරාජය පිගත් මොකද ෙමේජ ර ද ති . දැන් එදා රෑතමයි බච්ච හානිිය දැක්කම අසෝකට හිතනම කියලා කියයන්නේ දැම්ම කක්්ද කර මෙතනින් එහාට පැවැත්මක් නෑ කියල දැවුණහම අෝක තුන් සිය හැටක්ද සම්පූර්ණය හැරවනකද්ද කිය අනුවත් එකසි අසුවක් සම්පූර්ණයෙන්න්ටර් එකක් ගහන කළු පාට්ට පෙන්නු අශෝක සුදූ පාට වෙනවා. කැත අශෝක ලස්සන අශෝක වෙනෝ. චන්්ඩා ශෝක ලේහලාගෙන චත්‍රපති බෙලි කපපුකා සුදූ ඇඳගන්න. චණ්ඩශෝ ධර්මාශෝක වෙනවා. එහෙම වෙන්න බෑ දර්ශනයක් නැතුව දර්ශනය හදන් ඩෝනි පත්ත ලංකාවන ඉති යුද්ධද නොම කතුවය ලියලා පොත් ලියලා සම්මාන දීලා සරසලා සින්දු ලියලා මහරාජානනි කියලා බැඳලා ඒවරේඩිවි එකේ ගහලා මූර්ති අඹලා පච්ච කොටලා එෙමන යටත්වශය සාමාන්‍යයෙන් බ්‍රජෙක්ව හදන්න ඒව දෙරම වෙදත් හදන්න ඕනි දශනයක් හදන්නුව. ඒ දර්ශනය තමයි අවිංසාවාදී දර්ශනය. යවිංසාවා දර්ශනය සම්පූර්ණයෙන්ම යුද්ධයට ප්‍රතුරුද් දෙකක්. අසෝක පෙනට පිට්ටෝරයා දිහට භාර්තය අපපච්චි විදිහයට. සිංහල බෞද්ධ භාරත අප්පච්චි. අසෝක පිටතුෝරයා. කළගුණ සැලකීම ගැන. දරුවන්ට සැලකීම ගැන. හිමන් රයි්ස් ගැන මානම හිමිකම් ගැන. අසෝකඇ කල ජිනිවගේ ඇතමයි ඇැයි වෙන්ඩෝ නෑට අන්ඩ වෙන ජිනීවාහහිම නැත්තම් බෑ මානම හිමකම් ගැන දරුවෝ ගැන පියකු ෙස ඉඳලා? පතපොතය නම් තියෙන්නේ මේ පාරදි මුණ ගැහෙනවා සාමනේර වහන්සේ කෙනෙක්. බලන්නර මේ සිද්ධාර්ථ කුමාරයාගේ සතර පෙරණිමි තිවල ගොඩ්ඩගන එකයි මේ ගොඩ්නගමේ සමානකම් තියනවා. මහල්ලෙක් ලෙඩෙක් මළමිනියක් වගේ. චණ්ඩාශෝක අශෝක ඇරීනාවේ යශෝක අගෝරාවටාපු ගමන් අවිංසාවාදී වෙච්ච ගමන් මෙ එක පාරම් පේනවා පාර යන කවදාවත් ඇත් දෙකර දැකල නේති. මෙච්චර වෙලා පොට්ට වෙලා හිටියාවාගේ හිටපු.ොට් මෙලෝදයක් පේන. මෙන්න පොට්ටඇට එක පාරම කාසිවරද්දා ගත්ත. නීග්‍රෝධ සාමනේර හාමුදුරුව කෙනෙක් කහසිවරත්්දාගෙන පාර යනවා පේෙනවා. කැේරට බ්ඩාරණයකරත් පෙන් පෙන්න්න ඒ පොට් එකෙන් බහිනකොට ව ගලන්සි දැඟන ල්ලා සඟ. වෙද ගොවිී ගුරු ඉස්සල්ලාම සඟ පේන පටන්ගන්න. ඊළකට පාලකයෙක් වෙඩන්න ඕනහෙකුට ලංකාවේ ටක් ගාලා පන්සල පේන පටන්ගන්නවා.මීගම් පැත්තේ ඉතින් ඒ චන්දඉල්ල ඕොන පල්ලිය පේන පටන්ගන්න. යාපනයේ පැත්තනම් කෝවිල පේන පන්සට තර කුම කරණාවන් ෙවෙයි. ඔන්න අශෝකට හම් වෙනවා නීග්‍රෝධ භික්‍ෂුව. වැදගත්ම කාරණාව බහරතයේ. බදුදහම සම්බන්ධව තුන්වෙනි ධර්ම සංගායනාව තියන්නේ අශෝක මේක බොහෝ සමාජ විද්‍යා්චන්ගේ අදහස තමයි මේ ධර්ම සංගායනාව තනිකර පොජෙක්්ට එකක් කියලා තනිකර ව්‍යාපෘතියක් කියලා ධර්මාශෝක ව්‍යාපෘතිය දැන් ඒක ධර්මාශෝක ව්‍යාපෘතියක් කියල උපපු කරගණ්ඩනන්න නික විශේකාරණක් වශය දැනගණඩ ොන්නම් අපි දනගන්නඩොන මකද මේ පළවෙනි ධර්ම සංගායනාව ද පලවෙනි ධර්ම සංගායනාව සුබද්‍රගේ අබද්‍ර සුබද්‍ර භික්‍ෂුවගේ අබද්‍ර වචනය. භික්‍ෂූන් වහන්සේ මේ බුදු හාන්දුරු අපවත් වෙලා සති යයි දෙකයි මංහිතන්නේ බො ොහොම කෙටි ලකින් සුබදගල හාන්දරගෙනන අබද්‍රර වචනය කියන නික සුබද්‍ර බද්‍ර වඩා යහපත් කියලා නමත් තියෙනෙක් කෙනා අබද්‍ර. එක එක පාරම සුබද්‍ර අබද්‍රරව නිකැ නිකං සීලොවති පට වේසි වනාවගේ තත්ක්ගලල් සුබද්‍ර බද්‍ර වචනය කිය දෙැන් හරියන්න මෙතනකට යන්ඩවෑ බුදධගම ලයින් කරන්නුව සංගායනාවත් යටු. වාමාන්සික පක්ෂෝල්ට යන්ඩවෑ ජාතික සමුලුවත්තිලා ඔක්කම කොළමට කැඳවල විදහැක සභහාවගෙනෙල්ලා ලයින් කරන්න නික් ලයින් කරාම තව කණඩෑම තව ලයින් එකක් කහදාගන්න. කොමනිස් පක්ෂි සම සමාජ පක්ෂි ඒකිමු කැත්නෝ. නව සම සමාජ පක්ෂි යි ලයි න් කරන්න. ර පක්ෂ නවජව පක්ෂි කුහුණු ජනතතාාවී මුතිපර වුණේ පක්ෂි පිරටු ගාමී පක්ෂි අ ලයිනප කරන ොට කැඩෙන්න්න පටන් ඇබයි ලයින් කරම කලියවෙන්ඩ පටන්ගන්නවා. එනිසා මේ අජාසත් රජ්ජරුවන්ගේ අනුග්‍රහෙන් වහාර පරොතය රජගහනුවර පළවෙනි ධර්ම සංඝායනාව පවත්වනවා මතකතියා ග්ඩෝනී රජ්ජුරුවෝ අජාසත් වනත් රජ්ජුරෝ අනුග්‍රහය දැක්වුවාට ධරම සංගායනාවට දර්ශනිකව රජ්ජුරුවෝ සම්බන්ධන එකනි රජුරුවෝ දානදුන්නට බණ කිවවෙන. අනුග්‍රහය දැක්වූ අජාසත්. දෙවන සංගායනාව අවුරුත් තුන්සිකට පස්සේ ලිචවි රජ්ුරුවන් අනුග්‍රහයෙන් ස්තවිරවාදයට විරුද්ධවතමයි ප්‍රතිපක්ෂව තමයි පවත්වන්නේ එතකොටත් ලිච්වී රජුරුවෝ අනුග්‍රහය දැක්වට මැදිහත්නෑ එකනි පලවිනි ධර්ම සංගායනාවට අනුග්‍රහය දක්වන්නේ අජාසත්්‍ය රජතුමා අනුග්‍රහය දැක්වා එක දාානික දුන්න පිරිරටක දුන්න ස්ථානයක් දුන්න වර්තමන් සවන්්ටික දුන්න කෑමටික දුන්න හොල්ික දුන්න ට්‍රන්ස්පොර්ට් දුන්න වැඩේ කොන්සෙප්ට එකට අත ගහන්නේ අජාසත් හරි ධර්ම ලයිනක්්රග තරක් කිඩ දුන්න භික්‍ුන් හන්සේලාට එතට චචවි රජුරෝත් කරේ අනුග්‍රහය දැක්වාසාතු සපපායමතික පහසුකන් සපය යන්න වනා හැබැයි ඒ ධර්මය ලයිනප් කරන වැඩේට රජුනග දහ දැමෙනේ අපි මතක තබාගති යද්ධේ තමයි දේවා නම් පීතිස්ස ඒ ලයිනප් කරන වැඩේට සම්මධයි මොකක් දැන් ඩ ධර්මාශෝක කරන කන පොෙක්්ට එක සංගානව යන්න මෙම තිරයක් දාන. එක පැත්තකින්නවා අ නීගරෝධ භික්‍ෂුව එවෙදි මතකතියා ගණ්ඩෝන පොත් පත්වල ලියවෙද්දී නීග්‍රරෝධ රහතුන් වහන්සේ කියලා කියවෙනවා. එම කියනවසි ලංකල්ෙන් බර්මානි බුදුරු පහල වෙනවාක් ජ රාත්වාව මුකුමීමේ ලිට්මස් පීක්ෂණය කරන්නේ බලට්ටස් කරන්නේය රාජකි බුදුවෙලා කොබ්බ චික් කරන්නේ ඒ ීගෝධ රහත්තුනා කියලා කියන්නේ. එතවට සංගායනවිදි නම් වෙන්නේ නීගුරෝධ රහතුන් වහන්සේ කියලා. එයයි අශෝකයින්නවා. අනි පැත්තේ ප්‍රශ්නය හැවවහම සාකච්ඡා කරන්න ලද උත්තරය එලීතා වහම ඒ සාකච්ඡා කර ලද පිළිතුරේ තියන එකඟතාවයට පරස් පරක් කියෙන එතනින් පිටු හල් කරන්න පටන් ගත්ත මේක තමයි දර්ශනය පරීක්ෂණය නැවත පැහැදිරිි කරන්නම්. තිරයක් දාලා තිෙනවා තිරේ මේ පැත්ඉන්නවා නේගරෝධ සාමනේ වශයෙන් හඳුන්ොපුූ නේගුරෝධ රාතුන් වහන්සි වසිෙන් හඳුවන කියෙන එතරමින්න්න අශෝක තිරෙෙන් ඉදිරයේ ඉන්නවා භික්‍ෂුන් වහන්සේලා ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් වගේ මේ ගොල්ේගොල්ගේ ප්‍රශ්හනවා දෙන උත්තරෙත්තක තිීරණය කරනවා මේ පැත්තේද මේ පැත්තේද. උත්තරේ තීරණය කරන්න මේ දෙන්න. ඒෙත තාම පක්ෂපාති පරීක්ෂණයක් බව පැහැදිලි එකක් මොකද මේ දෙන්නට එකඟ මේ දෙන්නගේ ව්‍යාපෘතිීගෙනයන්ට එකඟ මේ දෙන්නගේ දර්ශනවාදීගෙනියන් එකඟ රාජනුග්‍රහයට එකඟ ග්‍රාම්වාසීවීමට එකඟ රාජාති රාජ දේවාති දේව ධර්වාති ධර්ම කියන්න කැමති අය මේ පැත්තට. අනිත් එක්සෑම් ෆල් අසුවට අසු නමේ බිල්ල තේරුවාගේ තිරෙයදදාගෙන ගොල්ල හොඳ අය මේ ගොල්ලො නරකාය විනාශ කළයුතු අය තවා ගතයුතු අය ඉතාම පක්ෂග්‍රාහි ධර්ම සංගායන පසේතවයිපෙන් එක ධර්ම සංගායනාවක් කියන්නත් බෑ පොඩි දධර්ම සම්මු පරක්ෂයයක්මගේ ප්‍රොෙක්ටේක් ගෙනියන්න පුළොන් අයි බගේ පස් කර මේ පැත්‍ර දානවා අනිත් අයි. එම ඉවත් කරපු ගාන කියන්නේ හත්සීයක් කියලා එ ෆල් විච්චයි ධර්මාශෝකගේ දර්ශනය ලෝකෙ වටේ ගෙනියන් අකමැති අයි ර්මාශෝකට කඩයන් ක්මැතිය කියල කියෙන්. ඒ හත්සීෙන් තමයි විශ්වාසයක් තියෙනවා මහායානයේ බිහු නේගොල් ලංඟින් කියල්. අදත් මහායානය ැන සංස්ථාපිතයක් නෙවෙයි සංස්ථාපිතාගමක් නෙවෙයි. තේරවත්තමයි සංස්ථාපිතියන්නේ. මහායාන ඉන්න අය ප්‍රතිමත් ජීවිතය එගොලු නිදහස් එ නිදහසතරව වෙගුලු ප්‍රීති අත් කරෙනකින්නවා. මේ කාටරි හොයාගණඩ න්න ඇතර මහායාන ජීත තර නිදහස්ථ කියලා. න්න ම සෙන් කතා පොතත් දෙකක් කරන්න කියවන්න. නිදහත් ජීවිතේ තියෙන නිදහ චින්තන මේ සතුටසා තරකඥානය සෙන්කතාාවල හැමෙක්කම කවෙන්න පටන්ගන්නවා. ඊටත් අමතරෝ මහායාන ගැන කියවන්ඩ ඔන්නම් සරලකීවීමකට යන්ඩ ඔන්නම් මහචර ඉදිරිවර සරක්චන්රගේ මළග ඇත්තෝ කියවන්න. එකේ දෙවන්දරා සං තෝකීව් අතඇරලා කියවතෝවට ගියාම නවතින්නේ මහායන පන්සලක. න හටක පසලක නම්ාච්චි කරන්නන්නේ මොකද මයාන පන්සලේ හාමුදුරුවෝ රෑටමත් පැන්ගෙල්ල බීලා බිරිඳදත්වෙක ඩාස් කරන. මහයන පන්සලේ. නිදහස් සාගමක් කියලා කියන්න. එඉන් සර හත්සීයක් ැඩිච්චගේ කන්ටම මහයානි බියවුණ සහ මහයානය සංස්ථාපිතාගමක් නෙවේ නිදහස් ප්‍රීතිමත් නිදහස් ජීවිතයක් තිනි එකක් වසින් සලකන් දැ. එ පස් වෙච්යි ංායනයෙන් පස්සේ. අශෝකගේ සංස්ථාපිතය වෙනවෙන් වැඩ කරනු. මන් මේ නිකන් කියන්නේ මේක ඕන්නන් සසධනය කරගන්න මහිතන මහිදරජ පක්ෂ ජනාතිපතොරයට හදපු සංස්ථාපිතය රූුණු පුත්්‍ර කියල සම්මානයක් දීලා බෞද්ධනායකය කරලා ජාතිකැඳුන් අන්දලා මල්වර්ති්‍ය අතේ දීල යනන්ත ප්‍රම ද ර කර ප ක ක නකුදදුන්න. පක ම ල් වට ර න කිය මල්වටි මාරය කියල කිව ල්වටි ේක හැදේ නතරගේ. එතකොට ඒ ප්‍රෙක්කත කැමතියි උදරනය කෝන් සිරිවාන් ානායක ප්‍රෙක් ෙක් ගනියෝ ික්ෂුන්ස ලකාටිය මම නක්කුවම පැිලනි සුනෙට්ාදව හිට පහන්දුරුවගේ නායකකාන්දරුවෝ මැදකරු සුමනති හාදුරුව සිරිමාවගේ හැමරැසීම මඉන්නවා හරි ඒරවාේ කලින් හෙම පිටකදර ඥනසි හාමුදරුව. එවාස ආ ප්‍රේමදසක ප්‍රො ෙක් ෙක් නිය පොහාමුදුරුව ගොල්ල අසුවට ස්නම ශල පික්කම් භික්‍ෂුන් වහන්සේලා ගහතනය වුණා ප්‍රේමදාසගේ ප්‍රජෙක්ටෙක හිත පය එකව දහරණයක් තමයි කොළොන්නා විද්ධාසිස් හාමුදුරු ප්‍රේමදාසිගේ ප්‍රොජෙක්ට එකේ නිතරම බණකිව් එක්කෙන එතකොට ඒවගේම චඩිකා බන්ඩාන්නනගේ පොෙක්ටක් බික්ෂුන් හන්සේලා හරි එතකොට J ප්‍රෙක් ඉද ික්ෂුන් වහන්සේලා මහිද ක් ික්ෂුන් හන්සේ ෘතියක් එකද ශපාලික එකක වැරදදක්නෙවී ලංකාවේ මහාවිහාරය චූල විහාරි කියෙල බෙදනා කෝට්ටේ කාලෙදී වනවාසී ග්‍රම්වාසී කල බෙදුවා වර්තමාන ත්ති නජවපි පන්සල් ්‍රී ලංක පන්සල් දැන් මහිදගේ පන්සල් එහෙම තියනවා එතකොටඒගලන්ට සුකෝබෝගගේ ජීවිතයක් හරි හවැනි පරක්‍රම භහවවාගේ පරක්‍රම බහුද න්න පිියන් පන්ස හ වනි පරාක්‍රම බහව සුනේත්‍රාද තන්ගේ අම්මබෙනුව. ඒ වගේ තමන්ගේ මබ වෙනුවෙන් දන්දීලා එම විශාල භික්ෂුන් වහන්සැල කොටසක්කන්නවා ද උදධරණයක් කොත්තේ එක භික්ෂුන් වහසේ කෙනක් කියෙනවා මහිදරාජ පත් ජන දොරෝධයක්කම බුදුහාන්දරෝධදක්කාවාගේලු හරිණ පොජෙක්් එකක එතකොට එයා විවාගේ පාස් වෙච්චක් කෙනෙ හරි ඒවාගේ අය. කොහොම හරි මේ අශෝක ප්‍රජෙක්් එක සාර්ථක වෙනවා මේ දර්ශනය ලෝක පුරා බදෙනවා රටවත් තිස් දෙකට බෙදවා කියලා කියන්නේ දැන් අර අසෝකගේ දරුවෝ දෙන්න පැත්තකට කරලා හිටියේ. ඉස්පයවීල් දෙකක් හිටියනේ. කවද ඉස්පයවීල් දෙක. මහෙන්රයි සංගමිත්‍රයි. බෞද්ධ අම්මගේ දරුවනේ. දෙන්න ඉව ලංකාවට මොකද රජකාවටතාල හැවුුණ වෙන ෙට් එකක් දෙන්න ලංකාවට වහම ලංකාවට එනවා. අන්රාධ පපුර යද්ගාලි තමයි. වෙ ධර්ම දේශනාව කරා කියලා කියන්නේ. ඉතින් මේ මදුහදුුරාවට පස්සේ බෙච්ච දේවල් බොහෝ ප්‍රමාණයක් ඒකයන් ලංකවට සංස්කෘතියක්කාවා භාෂාවක්කාවා ආගිත එක්කාවයකින් වෙදකමාවයකින් මේ සේරම ටික හරි ඇ අද තව ලුත් එකක් මට හිතිච්ච එක කියන්න ඒ තමයි දැන් මිහිදු හාමුදුරුව එද්දී අපි දකින දකින හැම ගලටම වැද ජාතිය හෙවනැල්ල තින ගලත්දක්කොත් වනි. දකින දකින හැම පරෝ තේයට වවැන්ද. දකින දකින හැම ගහට වැැදඩ රක්ෂ දේවතාවගේ. හන්දියගෙනනිග ගහ කෘස්ගාවක් වනෝ දේවතාව ඉන්නව දන්න කියල. හරි මේ දන්ද එලකර වැඩගත්වදේ තමයි දෙකක් පෙන් කරලා දුන්න. මේ දස් ඔොපොට අඳින් දෙපා බෝගහට වඳින්ට ඒ ස ර වෙන ටින් යන්න බැවනට බෝගහට න්න වයින. අදත් මේ හන්දදි තින සල්ගහ පන්්ඩ පුළුවන් පාරලො කරදදි බෝගහ ක පන්්ඩබ මිද හන්ඳරුවකර පිකද එක ගහක් පින් කරදන්. මේ දකින 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 ගල්වලට වඳින් දෙපා ඕන් යන එක චෛත්‍යය ඒ එක ස්තූපයයක් හරි එම නත්තන්දගන කූරගල එකක් හැද. ඒකට වැද පළමේ දකින දකින මේ අට දකිල ගෙ සිංහට වඳින් දෙපා කියලා. මේ යින්න ලොකුවට ඇට දෙකතියාගෙන් ඒයටට වැැද පං කියල යි කර දන්න පුළුවන්ගේ කූරගල හම ඇට දෙ කොඩඩු ච සිහ. මිදහන්දරුවගේ විචේ එක දෙයක් මහහිතන හැම ගහක් ගල්ට වඳවා වෙනුවට නිකක් මේ ගහට වැැද පන්. එදා දශනා කර කල කියනේ චුල්ල හස්ති පදෝපම චුල්ල කියන කුඩා. හස් කියන අලිය. පදෝපම කිය අඩි සංඥාව. පොඩි අලියගේ අඩි සංඥාව. තනි අලිපැටියගේ අඩි සංඥාව. මට මහින්දරාජ පක්ෂ ගේ වෙලාවේ තනි අලිපැටියෙක් කෙලා හිටපු ජාතිකල ඇස්තුවෙන්ආාපු චන්දෙත් පැරදිච්ච. ල්ල හ පදපමගේ අඩි සද්‍ය හනොදැ ලංකාපුරාමඒ හස්තියාගේ නව රනිල් වීක්‍රම සිංහ කියර එක් කෙනෙක්. දේවනම් පිතිස්ත් එකන රාජකයේ සෙට්ක තම ඉසල්ලම් මහනවෙන්නේ මොකද රාජකීෝටික මහනවනාම අනිත්්‍යවු නිකම්ම මහන වෙනවා දැන් ඇයිම ව මෙතමයි මන්දන්න ලංකාවටාපු පලවෙනි මහිද. අශෝක එව්වාම මහින්දවත් මිහිඳ ආවාහම දේවා නම් පිතිස වැඩේ ෝකේ කරගත් කරගත්ත වගේ හිීටපු ගමන් අන්කොන්සස් කුවම මහතාවක් කිය නව විදුු ල ණන්නන්නේලේ සභාපති. මම දන්න මම මේ වශෂරරි ගියයාට ම විදුරු බල බබා මට මේක කොරන්ඩ කිව්වේ ජනාධිපත්තුවා. ජනාධිබොත්තුම වෙලා මටකුවා මේක ජනාධිබොත්තුමාට කිව ඉදාවයාග ැති ෝදදික කෙක් කනෙක්. මෝදිිකිව්වලු මේක කරේ නැත්තන් එහෙම මගෙත්තෙක තරහවෙයි කවධනයාගේ නමකත මගෙත්ත එක්ක තරහවෙයි අදානි එයි සාමයක කොරන්. සභාපති කියන කෝක කමිටුුවේදී එයිනිසා මම් මේ ටෙන්ඩර මෙහෙම කොර කිව්හම? අර විශවාමයන් දොන්න මෙන්න ඉන්න සභහපෙර හැ්පෙන්න්න පුළහන්ද. අර පැත්තෙන් මහාදිරාජ්‍යයේ මාගදේ මෝදී. මේ පැත්තින් ගෝටාබේ රාජ පක්ස යකිනවා මම බබා මට කරට දිෙරේ වෙලා ටි විදුරු බල බන්නීමන් සභහපති නිසා මට වැරදිලා කියවුනේ ශොරි ම ජැනවැඩගෙදර තටාබව ගියා කිය යනු. හරි එනිසා මිහිඳ හාමුදුරු ඇවිල්ලා ස්ථාපනය කලා යමක් ආර්ය ජාතියක් බවත් අප මේ ආගම ජාතිය රැගතු බවත් අපි මතකතියාගණ්ඩෝනනි හැබැයි ඊට පෙර තුන්වතාවක් බුදුන් වහන්සේ ලංකාවටආවා කියෙන කාරණාව මේ තමයි මට මතක් වෙන පලවෙනි මහින්ද මේ දෙවෙනි මහින්ද මේ කියදදිනම් අදන්නවම බැනුම්හව කියලා ඉන්සයි විශේකරණා හොයන්න පුළහන්දේවල් එදදා සමසය දොළහා දාහතර වගේ කාලේ ලංකාවට එනවා සීකීම් මහෙද්‍ර තිබෙටයි දම් තිබෙතින්ද සීකම් මහෙද නිකම් බබාවාගෙනවදමහිට නෑනෑ බාගෙනල්ල ප්ලාන් කරනවා මේගන ඔවන් තරම් තොරතුරු ලෝක මේ වේදදි තියෙනවා හිටලර් ආර්ය ජාතියක් පිළිබඳබ මුරදරම්වාදී අදහස යුද්ධයකට යන්නට පෙර මේ පෘතිය පුරා ව්‍යප්තකර විදික්‍රම් පිළිබඳබ සාකච්ඡාව වෙනවා ඒ ආපු එක් කෙනෙක් තමයි මා විශ්වාස කරන්නේ තිබෙට් ජාතිකෙ මහිදවාසිය ඔබ බඳුන්න සීකින් මහින්ද. ඒ අදස්න සයක ඉපදිලා පනස්ස එකේ විතරමී යන්නේ පන්ුරරි පැති පන්සල කැවිල්ල ඉන්නේ ැ හ තොරතුරොයගන්න පිතුර ෙම තියෙන පන්දුර පැති පස. මෙැවිල මොකක්ද කියන්න. මෙවෙල සිංහල ඇට කියනවා. හෙන ගහලද ඇස්ගිරිීවලට හෙන ගහලද තොපිට පේෙන් නැත්්ද සුද්ධ මහා විනාසයක් කරන්නේ. ලංකාවේ ස්විදේශිකයන් අතර ගොඩනැගි තිබිච්ච පෘතිගීසිලන්දේ සිංග්‍රීසි, අධිරජ්‍යන් අපිය පාලනය කරලා. ස්වවිදේශය ජාතිය යටකරගෙන ඉදලා ඉඳලා 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 මහාබ්‍රිතානයට එරහිව විරෝධී අදහස් මතුවෙන කාලේ අපි අවස්සනෝ හෙනගහලද ගාපිය සුද්දට. මොනවද වගා කරන්නේ. තේරවාදෙන් ආපු දේවල්. මං කවි දෙකක් මෙතිෙන්ට එකතු කරන්න. සමනල කන්ඳෙන් ගන සිලෙස කොච්චරක් ද. ඒකෙන් සැනසියන්. ට සුරඹුන්ගේ ඇතේ නැලවෙන්න පුලුවන් මන් ටක්ගාලික පාර කිවා යකවර පාස්කෝල්ට ගහ පිමුත් ඕකුන දකිවී සුරම්බුන් මරාගෙන මැරියන් දිවියන්ග නාගුවට යන්න පුලුවන් කිලිවරලා මතු කරයම කක්ද නිදාගන්නකුටත් රණවිරුකම යොදවාදීකම අම්මගේ තොටිල්ලේ නැලවෙද්දී ජාතිකභිමානය පිබිදෙව් පිබිදෙවූ තොපි සුපීරිීල් ජාතියක් ්‍ර්‍යාර්ය ජාතියක් සුද්දන් ටෙරෙහිව නැගී හිට පන් කියලා ලිව්ව කවිපොත් දේශනා අනන්තයි අප්‍රමාණයි තිබෙ ජාතිකෙ මහින්දහාදුුරුව දමන් අනි පැතරහනෝ අපිව සුද්දට වුරුද්ධෝ පොළඹෝපයක කාගේ ප්‍රජෙක්ට එකක්ද ජර්මනියය පෙ එක හිටලර් පජෙ එක අර්ය ජාතිය පොජෙක් එක අපිත්තාාර්ය ජාතියෝ අප දැන් ජර්මණ ආර්ය ාතිර පක්ෂපාති. වර්ගයි අඩේ මරුණේ හිට්ලර් දිනුවනං රනිල්ගෙන් නිසල ෆොක්සගන් හම්බිවානීද එනං හිටලර් ජයද්‍රහණය කරණන් දෙවන ලෝක යුද්දධෙන් පස්සේ හිටලර්ගේ ශවස්තතික ලකුණ ඒවෙද්දි ලංකායි පන්සල්වල ධර්මශාලා වල ගහල ඉවර කරලා තිබුණේ තිබෙත් ජාතිකගේ මහින්දන්රු. හරි? කරගලත් කරගත්තාව කවරුහර ආගමේටිකක් හිල පෙන්නන්නේ. අර පේඩවද සංකේතේ අර කුකුල්ලඩිය ඕක අපේ හිටලරලා පෙන්නන වෙනම්. අර ගල්කනුවල ස්වස්ථතිකේ තොපි හාරිය ජාතියක්. ස්වස්ථතිකේ ලංකාවේ ගහන්න පටන් ගත්තේ ටිබිරි ජාතික මහිදදුරු. ස්වස් ස්වස්තික ලකුණ වරදිනව තමයි හිටලර්ගේ මතකතියා ගැන්ඩෝනිය. දැම් බ්‍රිතානයන්ට එරෙහිව තමයි. අපි වැඩ කරන්නේ හරියට හිටලර්ගේ පොජෙක්ටයක්ක් වගේ දැන් අපේ සතුරා හිට්ලර්නෙ වෙයි ලෝක යුද්ධිදී. අපේ සතුරා සුද්ද තිවෙජ්ජාතික මහින්ද හාමුදුරුවන්ගේ එන්ට්‍රි පොයින්ට එක තාමත් අහු වෙලා පුරේසි අරගලයේ ගිහිලත් වේදිකාවේ ටිවජ්ජාතික මහින්ද හමුදුරුවන් කවි තමයි කියන්න මගේ අ අදත් කිය? ඩුවරන් අදත් යද්ද දෙමලාට කොටන්න මදුමාදව කිය කියන්නේ මේ කවි. ශවට එකක් දැවුව තට්්‍යදාගෙන කියවන සිවරක් විතර යඩු තිවට ජාතික මහින්දහඳුරුවයෙන් කවි. බේරුවල ගිහිල්ලා. ඉස්සල්ලා පදනම හැදුවේ මදුමාදව සුරබුන්න්නත්තේ නැවෙන්න කියලා මහින්දහදුුරයෙන් ක කියලා දෙබුණන ඔත්තමයි දේශාව කියන්නාවේ ඥානසරහඳදුරුව. අබ්බ සරණයි. අසරණයි දේශනාව පූර්රිකාව මදූ මාදව අරවිද. එතකොට අපි කාටද විරුද්ධ හිටලරගේ තියෙනවා සංකේතියක් මේකට ලංකකායි පෙන්න්න ො ලංකායි මාධ්‍ය නිද සම්බන්ධී ලොකවර්බුදයක් නැතින්ද සජ YouTubeුටබ එක ලංකායි ල්ෝම එකක් නොන නිසා අ. සිග්හයිල් අත උත්සනවා නහට වඩා උඩින් මේ සංකේත පෙන්නන්ඩවත් යුරෝපය තහනම්. මේ සංකේති පෝෂ්්‍ර ගහන්ඩ තහනම්. මේ සංකේතය මෙහෙම පෙන්නන්ඩ තහනම් ඇයි හිටල රෙච්චර සතා කියලා යුරෝපයේ තීරණය කරනවා. අන්න ඒකේ ස්වස්තතික ලකුණ අපි පන්සලේ ගහගන්නවා. රයි දැ. හිටල මොක්ද කිව. ඉදදා සමසය තිස් හතේ දෙව ලෝකදර ඉස්සල්ල. අපිව වර්නා කර ගමම්ම ටිවජ්ජාතිගේෙස් මහින්ද හාන්දුුුවෝ හිට්ලර් වර්නා කරල කවිලියනවා මෙහිද සිංහලි මේකක්. පරතවල් තුනකින් වටවී වනසනට ඉතාම ළඟා වූ ජර්මනියයේ නවජීව නොගත්තද දෙවවිකුමන් හහිටලර් දෙවන්වාගේ වික්‍රමයන් පවන. හිටර් හිටලර් මහත්තයා ඉබද්ජාතක මහින්ද හඳදුරුවලියන්නේ. කර්මයදුන් සැටියයි නොසිතා කෙලියාගමට කරුමේ කරුමිකීකයි ඉන්ඩෙපා ං. ඔය හිහ ලැගේ කරමෙනෙවෙයි. කර්මයයැයි සැටියයි නොසිතා. නොකයා නොනිදා මරණින්දේ. ම මැරනවාගේ ඉඩ දෙපා සිග්හයිල් නදට පිබිදියේ ජර්මන් සිග්හයිල් නදට පිබියේ ජමන් හිටලර් වගේ නිර්මල ජාතික ප්‍රම ප්‍රබෝධ කරව් අපිටත් බැරිද මන්දා හිටලර් වගේ විකොම් පාපියව් දෙව කුමන් හ හිටර් මරණින්ද ඉන්ඩපා තිබෙ ජාතිකෙ මහින් ආන්ඳරුව කිවී. තමයි ංකාවටාපු දෙවැනි මහින්ද අර්ය ජාතියක් පිළිබඳ. මොකක්ද කිව රජු දිනේවා රාජ්‍ය දිනේවා කිවේජාතික මහින්දආදුුරුවෝ හිටපු පානදුරේ පන්සලේ ආවාසගෙදර තියෙනවා මේ ස්වසතික ලකුණ මේ ලෝගෝ එකක් සම්බන්ධයෙන් තව කියවඩ ඔන්නම් මෑන් ින්ද හයිකාසල් කියන තෙවි සීරිස් එක බලන් මොකදදම ජවමනය කරේ ජමන් භාෂාවත්යෙක අපේ භාෂාව සම්බන්ධයිද මේ ඔක්කෝම හැද ඉඳදු ආර්ය භාෂාතයක ආර්ය කියන එක ආර්යයන් කියන එක අපි ගත්තා ආරිය කියලා ආරිය ආරය සිංහල හෝටලි හැ මත්න ටද නොරද වදන්න. ආරිය සිංහල හෝටලේ සුද්ේ ඇඳගෙන කොන්්ඩේ වැැඳගෙන කුඩේ රගඉහිලා කාපල්ලා ආර සිංහල හෝටලි හරි එවස්සේ ආරය භාෂා ආර්ය චක්‍රවර්තී සදේශවල ආරිය චක්‍රවර්තී ආරයන්ගේ පැවතක ෙනන ස්සු. ආර්ියයෝ ආර්ිය සිංහල් ඇඳුම චම්පි කරනවකාදන්න. ආරය සිංහල් ඇඳුවම. එකොට මේ ඉන්දවාර්ය භාෂාවලින් තම ජර්මණ භහසායන් ජර්මන් භාෂ ලතින් භාෂ සහහා ග්‍රීක භාෂයකතුලලා තම ඉග්‍රසි භාෂාව හැදන්නේ. දෙමල කියන්නේ ස්වතන්ත්‍ර භාෂාවක්. ද්‍රවිල කියලා කියන්නේ ආරය පවුලි භාෂාවක් නෙවෙයි. දැන් මේ ආර්ය පවුල කියන්නේ කවුද ආර්ය කියන සූර්ය සූර්ය වන්සිිකිව්. සූර්ය වංශාභිධාන ඉරෙන් උපන්නේ. බෙරහන නාට්‍යී තියනවා. ලංකාවේ පොළොන්නරුවේ පළවෙනි පරාක්‍රම්බාහු, දඹදනයේ දෙවැනි පරාක්‍රම්බාහු, යාපාහුේ තුන්ගිනි පරාක්‍රම්බාහු, කරුණෑගල හතරවැනි පාක්‍රම්බාහු ගම්පොල පස්සනි පරාක්‍රම්බාහු, කෝට්ටේ හයිවෙනි පරාක්‍රම්බාහු හත අත දක්වා සූර්ය වන්සේ. හැම සන්දේශගම මේ ජුරෝ සූරය වන්සි පටන්ගන්නේ ප්‍රස්තිය තවද අකලා කණ්ඩ ගුණ සන් මණ්ඩිත පන්්දිි ජන පුන්ඩරීක මාතන්ඩ තාතන්ඩ කොළෝත් ගත භූවන් ලේෂර පොළොපාලනය කරන. සූර්ය වං ශාභිධාන කියලිවරලා. සමකා සන්න රටවල ස්ටෙප්ස් තැබින්බලට තමයි සූර්යාල්ලෝකෙ වැටුණේ. ගංගාගලාගෙන ගීට පස්සේ. ගවෝ හිටිය ගොපල්ලු හිටිය. ඉරලී වැට්නම සන්තෝසයි. සූර්ය වන්සේ ගොපල්ලෝ. න්ල් ගොයිගම ුද කිය කාටරයුන්න රාචෝමදව මහත්තර වගේ එක්නකට හොයන්න පුුහන් මට එච්චර දුර යන්ට තේරෙන්නේ අර ගොපල්ලොම දන්න අපි ගොයිගමමාර්රයය කියන්න කියලා. මේ ඔයගැන තියෙනවා මේ බඳුල ජයවර්ධනගේ බෙරහට නාට්ටි අපි මිත්තය ජක්ෂන් ඇන්තනී තරුණ කාලේ ඉතාම ලස්සන්ට ගයමින් රංගමීින් මේක කිව්වා. හනිකවරයව් කොල්ල නේ මෙන්න මෙවර් හනිකවරව් කොල්ල නේ මෙන්න මෙහෙවරයව් ඉඩස් කෙනවා. සාදු සාදු කියල්ලා ප්‍රීති ගෝෂ කරල්ලා හිරු දෙවිඳගේ ගොපල්ලෝ කන්ද උඩිින් වරෙල්ලා හිරු දෙවිඳුගේ හරක්ගත් හරකොරා හොයල්ලා. ලංකාවට එකතුවෙලා බැසිල් බැසිල් කියනොවාගේ දැන් ඕන්නන් ජැක්ෂන් කිව මේක කියත හැකි. හිවි හ දැන්ඕන ලංකාවටම එකති වෙලා කේත හැකි. හිරු දෙවිඳු හරක් ගත්ත හර කොරා හොයා පල්ල හර ක හයා සාද සද ක කියලලා ික්ෂුන්හන්සේ ලත්ති ෙන දැ සදු සාද කියල ප්‍රති ගෝස කිය හරක් කොර සූර්ය වංශී දැන් මේ තමයි අපිට ආපූ. සේකම් මහින්ද. ඉස්තර වසයම හිටලර්ගේ ඔත්තුකාරයා. එන්්‍රෆෝෙන්ි හැදවයා එක වඩහොදින් තේරු ගන්නමන් කියන්න විශේෂ ය පවුලේ නාලිකාව තමයි පවුලේ ව්‍යාපෘති බොහ වෙලාට ව්‍යාප්තරන්නේ ඒකට එකයි පවලේ නාලිකාව කියලා ටැග්ලයි් එකක් දාලාති එක පවුලට යයිති පවුලේ නාඩිකාව. ඒගොල්න්ගේ දොරමන්ඩලා කියෙන වැරසරහට විශේෂයෙන් ගේනය ගැන පරිසන් ෙන් ටෝනය ව්‍යාපෘතිය කොටස් එකනෙක් ද ස චන හාචරියරේ. වි සිදධ සබන්ධ එඒය මොද විල කියන්න තේරවාදී බුදුදහම කොටස් කියනවා අභිධර්මය කියනවා නිවැරත් සිංහලෙන් කතා කරනවා ඒකල YouTubeු එකේ දැම්මන් ෆස්ුක් දෙ හම රටේ සද්ධ බුද්ධි සම්පන්න බෞද්ධ ජනතාව කියනවා අනේ බලපං අර චීනට තේරෙන එකවත් අපිට තේරෙන්න්නේ ෑනි අනේ චීනා සාදු සාධූ කියලා හරිම සිින්දු වල්ලිවා චීනන් සරණම් ගච්චාමී කියලා න්්‍රි යින්් හයින දිහට හයිවේ සරණ ගච්චාම ෙදවස චීන ලංකා රේඩියෝ දා ලංකායි ෆෙස් බුක් ංකා ුට සිංහල ගන්න චීන කෙල්ල න් රි යින්් එක හර යට හරි ඒනි තිබ ජාතක මහිද හමුදුරුව ම විශවාස කරන්න හිටලරගේ ව්‍යාපෘතිරගෙන ලංකාවටාව කිය. එතමයි දෙවැනි මහින්ද තුනි මහිද ඔගොල් මයි දන්නවා. දිය රාජ පක්ෂගේ පුතා මහින්ද රාජ පක්ෂ යි. උතුරේ වසරතියක යුද්ධයට සම්බන්්ධයි. එරත් පුතෙක් ඉන්නවා නාමල් රාජපක්ෂ, චිචී රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ. එරවාසේ එයා තිදවා ජනාධිපති මල්ලි කෙනෙක් එයා ගෝට අබේ රාජපක්ෂ. කථනාකයිය කෙනෙක් කිටියා චමල් රාජපක්ෂ. මොල හතක් තියෙන සහෝදරේ කිටියා ඇමෙරිකානු ආර්ථිකේ ලං කයි මෙහෙවන්න බැසිල් රාජපක්ෂ. ශෂේන්ද්‍ර රාජපක්ෂ, පැනවා පත්වත්තෙක් කියවෙනවා පිට අනි පැත්තිෙන් ගත්ත හම. නිරූපමා රාජපක්ෂ ජෝත තවවිහිට්‍ය පාලවීන්තුවේ ජෝත් රාජපක්ෂ මේ මහින්දගේ ආදමනය මහින්ද ආගමන මහින්දාදමනය ගැන ඕන්නම් අනාගතයේ වංශකතාවක් ලියන්න පුළුවන්. මනිකම් භාෂා කෑල්ලෙ විතරක් කියන්න ඊට පස්සේ ොයා ගෙනයන් ඔය සාම්පාන්තටන හම්බන්තොට වුනා කිය කිය සාම්පාන්තට අයික්‍ය සාම්පාන්තට සිංහල භහෂාව සයන්න හයන්න වෙනවා. සාවා හාවා.සාල් හාල් වලසහ ව වල හා සතුර හතුරවනාවාගේ තමයි සුකති ඒව තමයි සාම්පාන්තට හම්බන්තොට වනේ. මේ සාම්පාන්තට කියන්නේ මැලේ ජා පවුල් බහුල ප්‍රමාණයක් හිටපු මේ මැලේෂයානු සම්භාවයක් ඇති ඉන්නඇය සම්පාන්තට. හම්බන්තොට වරාය එ සාම්පාන්තොට කියල හැදන්න එක හේතුවත් තමයි මොනව ම්පාන් කියයන්න සාම්පාන් කියන්නේ මැලේෂයාාව තියෙන ඔරුපාරු විශේෂයකට සාම්පාන්තට ඒම තමයි හම්බන්තොට හැදුන ඉන්සානිකන් YouTubeුි එකේ හලාවලන්න ම්න්තොට නිස්්ුවගේ ඉන්නවා මැලේසියාව උදඩරවලදාගත්තා මහින්ද රාජ පක්ෂ වගේ එතොට ඒකෙන් තමයි සාම්පාන්තොට හම්බන්තොට හැඳින් අපි කොහොමත් සුද්ධ ජාතියක් යැ කීවාට අපේ ජානමිශස බවත් අපේ විධ ජානවල මිශස ජාතියක් බවත් අපි මනුස්සයක් වසිෙන් සැලිකියුතු බවත් ර්තමාන මනුස්සමතය වෙන්නේ එතකොට මේ මට මතකයක් තියෙනවා ඔය හම්බන්තොට ආශ්‍රිතව රාජ පක්ෂවරු පනස් ගනන් වලහි දම් ලංකාව දේශපාලනය ආධිපත්ති අරගෙන ැවිල්ල ජනාධිපති අගමැති රටේ ආදායමෙන් සයට ඇැත්ත පහක්ඒ පවුල පාලනය කරක්ද ඔය ආර්ය ආණ්ඩුවක් ගෙන් ඕනිකළ අදහස ගෙනා පොය කිව්වා මේ මැලේවුන්ට බලේ දේ ඉන් බෑබන් අප ආර්ය බලය අලන්න ඕන කෙ ලංකාවයා පව ඒ කියන්නේ මහින්දලා තුන් දෙෙනෙක්ගේ කතන්දර මන්දැන් කියාගෙන කියාගෙන ගිය නික මේ මහින්දාගමන තුනේ සමෝධානය මට හිතන විදිර කියන්න කැමැති එක ගෞත බුදුන් අතවිසි බුදුන්ගෙන් අපි දන්න ආසන්නම් බුදුන් ගෞතම බුදුන් ගෞත බුදුන් වහන්සේ ලංකාවට තුන් පාරක්කාව කියනනි පලවෙනි පාරයෙන් මයියංගනීට. හරි තරකයක් තියෙනවා දරු තුන් පරක්කාවන අවුදු පන්සකට පස හිදු හඳුරුවාවයයි කියලා නොවත්ද අදහසත්ති න ද බුදු හදු තු පරක්කාව කෙ ගෞවතු බුදුන් පලි පරමජයගීට මනගනයට ඇවිල්ල යක්ෂයෝ දමනය කළ කවද යක්ක්ෂයෝ කියන්න ඇමෙරිකාව කොළනි හදාගත්දී ඇමරිකාවි ශ්‍රදේශකයෝ ඇරි යක්ෂයෝ පළව ඇහැරියා. ල හදී පෙතින් ඉංගලන්තෙන් ඇවිල්ලා අර නැවලින්ආප හොරුටික හිරකාරයෝ ටික කොළනි හදා ගත්දී ඔස්ට්‍රේලියාවතුන් ස්ව්‍රදේශිකයෝ පළවඇහැරිය. ආර්ය ගෞත මුදුන් ඇවිල්ලා ස්්‍රදේශිකය පලවාහරිනාම අයංගනින් යක්කු එලෝවනු පළවැහැරිය. එතකොට ය ද්‍රවිඩන් කුලක රාවනාපිලෝද සංකල් පැහැෙන්නේ අර පවාහරිය යක්කුත්තික්ක. වෙනි පරේන නගදී පෙට චෝෝදරයි මහෝදරයි. උදර කියන්නේ බඩ චූල කියන්නේ පොඩි මහ කියන් ලොකු. මේ කොඩාබන්ඩයි මහ බන්ඩයි ො බන්ඩයි හොඩ බ්ඩයි නෙම. පොඩි බන්ඩ චූති බඩක් තිබෙකා එයා කුඩා බ්ඩා මහබඩක් තිබ්බෙකා මහබන්ඩා. කුඩා බඩා චූලෝදර මහබන්්ඩා මහෝදර මුන්දනගේ ප්‍රශ්නමකක්ද මණික් පුටුව මොක මනිික් පිටුව කිය මැනි ටුව කියැ සිංහස. සිංහසනයට වලිදා ගත්තහම කැලනියයට ඇවිල්ලා මු දෙන්න දමනය කරාම බුදුන්ට දෙනම සිංහාසනය අපිට එපා කියලා. දැන් තව ඉතනින් මෙ හාටි. විජේ ලංකාවටනවා. ඊළං ආර්්‍යාක්‍රමණය විජේ කියයන සිංහ භහාවුගේ පුතානිී. හත්සීයක් එක්කෙන්නේ. මල්ලතුොයි ආශ්‍රිතව කොලට ටික හදා ගන්නවා. කුවේනි කසාද මඳනවා ආනයක්ස ගෑනි? දෑ උකුණු න්න ගෑනු දේශය ගැන ඉනිකුුණු ඉන්න ගෑනු. කිහිල්ල මයිල් හෝදන්න ඇති ගේනු. ගඳ ගහන ගෑනු. ගස්ගඳ ගහන ගෑනුක්වේනි වගේ ගෑන යක්ෂ ගෑන්. දේශය ගෑනු. විජේවාඳිනු. බිජේ කසාද බැන්ඳහම ජීවත්තයි දිසාලා කිය දරෝදෙකුත්ති පොදනා මොද වෙන්නේ ආන ඉන්දියාවට ආරංචයනවා අන්නරෝ ලංකාවෙන් ගෑනී එබැඳලා ජක්ෂී බැදලා. ඉදියාව කුලප වෙන. කසාද කැඩවා ජීවත් අයි දිසාලයි දෙන්න පලවා හැරිය අදත් විශවාස කරන හන්ගගේ තමයි ලංකාවේ වැදි පරපුර හැදෙන්න්නේ කියලා ඉන්දියාවෙන් ඉම්පෝට් කරනවා ගෑැනී ආර්යවංශික ගෑනේ බද්ධ කච්ඡායන මදුරාපුරෙන්ගේ එන්නේ පඩුවාස් දේව රජවෙලා ලංකාේ රජ පරම්පරාව හදාගන් ආර්ය සංකමන ඉන්දියාවේ දන් දිගටම සිද්ධ වෙනවා. සීකම් මහෙද්‍ර තමයි සීකම් මිහිදු. හරි කැක්කුමයි මේ සීකිම් තිබෙටෙන් ආපු මිහිදුට ඕල්කත්තුමාට අනගාර්ග දරම් පාල්ට හරි පාහෙන් භික්‍ෂුවට අපි නෙවෙ අප ඉතිහාසය ොවෙලතියෙන දැ. වර්තමාන ලංකාව ඉන්දියාව ඇදන්න ලංකාව අල්ලගන්න වෙච්චර ට්‍රයි කරන්නේ ලංකාමිනි දන්නන් කැමතිවේ ඉතින් අපිම් ඹලගේ ප්‍රාතියක් වෙන්නම් ගනිල්ලකෝ සේත් සමුද්‍රෙන් ගහපල්ලකො පාරක් ඉන්දියාවත්ක සම්බන්ධ කරලා අපේ සිනමාවට එන්නන්කෝ උඹලග රුපේලයාගේ අපේ රුපේලියගේ දියන්ලකු අපරාදේ අවුරෘත්තියක් උතුරේ ්‍රවිධිය අත්ක යුද්ධ කරේ. බුදුන්ගේ රටට යාකර පල්ලකු දමදිවත්්‍යන්ඩ ලේසිනේ. අදා නහම ඇ දන්න හැම දඟලන්නේ. එතු තෙල්තැන් ිටිකත් තුබලගෙන. අපිලක ප්‍රශ්නය කින්නේ මට්නං හිතෙන්නේෙ මුන් ඉන්දියාව අපපියෝ ගන්නවා. ප්‍රත්්‍යක්ෂ වසිංගන්න. ගන්ඩ ඉන්නේ හොදට මට්ටු කරලා. චන්ඩි කන්ටික මට්ටු කරලා ඇත්ට කඩලා. පුස්ස කරලා හෙල් එන්ඩ බැරිවෙෙන්ඩ ගහලගන්නවා. එනිසා ඒ සඳහා ඉන්දියාවේ කළු සල්ලිත් එක්ක වැඩකරපු පට හොරෙක් වසින් ඉදියාවේ හඳුවන කීර්තනාමයක් ඇති ඉන්දයානු ගේම් කාරයා හෙවත් ඉන්දියානු බොහෝ හින්දු පක්ෂ හසුරුවන ගෞතම් අදානිී මේ වෙද්දී මැදිහත් වෙලා හින්නවා. නම හින්දම. ලංකාවට පාාවඩදාලා වඩමගන්න හිතනවා. මේ පොසුන් පෝය දවසේ ගෞතම් අදාන සිර්ලක බේරගන්න වඩින් අද බන කයිවාරුව මෙතනින් අවසන්. පූර්වාපර සඳි ගලපා නැනනුවන පමණින් වටහා ගැනීම අසන්නා සතු වගකීම කී. අසන්නාට සිදුවන තුවාල සම්බන්ධව දේශකයා වග කියන්නේ නැත. Thank. You.